ආයුබෝවන් යාළුවෝ හැම දෙනාටම. ඔයගොල්ලෝ දැක්කේ පෘතුගාලයේ පොදු ප්‍රවාහන සේවයට අයත් මෙට්‍රෝ සේවාව. මේ මෙට්‍රෝ ඇත්තටම ගමන් කරන්නේ පොළොව යටින්. ඔයගොල්ලන්ට දැන් ඔය පේනවා ඒ ආරම්භක ස්ථානයේ ඉඳලා පොළොව යටට ගමන් කරපු හැටි. සාමාන්‍ය මෙට්‍රෝ රථයක් එළිමහනේ මේ විදිහට දකින්න හම්බෙන්නේ ස්ටේෂන් එකකදී තමයි. ආරම්භක ස්ටේෂන් එකකදී. ඇතුළේ තත්ත්වය තමයි මේ තියෙන්නේ. බලන්න හරිම සුවපහසුදායක ප්‍රවාහන සේවය. මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි සාමාන්‍ය ලංකාවේ වගේ ටිකට් ගත්තට පස්සේ පිටිපස්සට යන්න කියලා කෑ ගහන්න තෙරපතෙරප සෙනඟ පුරවන්න කොන්දොස්තර මහත්තුරු මෙට්‍රෝ රථ සේවය දකින්නට නැහැ. එතකොට කොහොමද ටිකට් ගන්න? ඔව් මේ තියෙන්නේ ටිකට් එකක්. මේ වගේ ටිකට් එකක් තමයි මුළු වසර පුරාම අපි පාවිච්චි කරේ. මේ ටිකට් එක රීලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය ඕනම ගමනාන්තයකට යන්න මේ ටිකට් පත පාවිච්චි කරන්න පුළුවන්. අනිත් විශේෂත්වය තමයි මේ ටිකට් එකම තමයි බස් එක යන්න පාවිච්චි කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මේ තියෙන්නේ පොළොව යට. සාමාන්‍යයෙන් පොළොවේ මට්ටමේ ඉඳලා අඩි 50ක් 100ක් ඒ වගේ විවිධ ගැඹුරු වලින් මෙට්‍රෝ රථ ස්ටේෂන්ස් දකින්න පුළුවන්. මෙතෙන්දී දැක්ක ප්‍රධානම විශේෂත්වය තමයි මෙට්‍රෝ රථයක් එනකොට ඇත්තටම ටයිම් ටේබල් එකේ හරියටම දක්වලා තියෙන වෙලාවට මේ මෙට්‍රෝ රථය එනවා. ලංකාවේ වගේ එන්න තියෙන බස් එක පැය භාගයක් පැයක් පරක් වෙලා කෝච්චිය පැයක් පරක් වෙලා ඒ වගේ වෙන්නේ නැහැ. කවුන්ඩවුන් එකක් යනවා. හරියටම තප්පර 10 9 8 මේ විදිහට ගිහිල්ලා තප්පර 1 වෙනකොට හරියටම ඒ අදාළ මෙට්‍රෝ එක ස්ටේෂන් එකට එනවා. ඇත්තටම අපිටත් ටික දවසක් යනකම් මේක හරිම පුදුම ජනක සිද්ධියක් වුණා. ඒ වුණාට ඒ වගේ ඉතාම නිරවද්‍ය කාලකලමනාකරණයක් ඇතුව තමයි මේ මෙට්‍රෝ රථ සේවය දුවන්නේ. ඉතින් යාළුවනේ පෘතුගාලයේ දුම්රිය රථ සේවය ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන බලාපොරොත්තුවෙන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.